ආයුබෝවන් ඔබ එක්වන්නේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම දිශාදිගුණ වර්ධන අදත් මුලින්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමෙන් යුග පරිවර්තනයක් සිදුවන බව ජනපති පෙන්වා දෙයි DS ප්‍රතිපත්ති වත්මන් රජයේ ක්‍රියාත්මක බව අගමැති පවසයි ගමින් ගමට ආයෝජකයන් සොයා යන එන්ටර්ප්‍රයිස් ජංගම සේවය වැලි ගමින් ත්‍රිපිටක ධර්ම දායාදය ලෝක උරුමයක් බවට පත් කිරීම පරිවර්තනීය යුගයක ප්‍රවේශයක් බව ජනාධිපතිතුමා පවසනවා වාරියපොළ විශුද්ධාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව කියා සිටියා වාරියපොළ ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ විද පැමිණි ජනාධිපතිතුමා අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ සමරූප ඵලකයෙන් නිරාවරණය කරනු ලැබුවා. බුද්ධ ප්‍රතිමා වහන්සේට ප්‍රථම පුෂ්පෝපහාරය සිදු කෙරුණේ ජනාධිපතිතුමන් අතින්. සමස්ත ලංකා දහම් පාසල් නිපුණතා ඇගීමේ පණුව ස්තූර පළාත නියෝජනය කරමින් ප්‍රථම හා දෙවන ස්ථාන ලබාගත් සිසුන්ට තිළින පිරිනැමීමද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදුවුණා. බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කළ මූර්ති ශිල්පී නවරත්න බණ්ඩාර මහතාට සමරු තිළිණයක් පිරිනැමීමද මෙහිදී සිදුවුණා. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගුඩ වීදසිරි හා අස්කිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී දමදස් සියන ස්වාමින් වහන්සේ මෙම උත්සවයේ මුලසුන හෙබවුවා. උන්වහන්සේ වෙත සීවටන තිළිණ පිළිගැන්වීමද ජනාධිපතිතුමා අතින් සිදුවුණා. අපි බෞද්ධ රටක් විදියට බෞද්ධ සමාජයක් විදියට අපිට බෞද්ධ සමාජයක් ගොඩනැගීමේ තිබෙන අභියෝග තේරුම් අරගෙන නව තාක්ෂණයෙන් පිරිහෙන සමාජයේ තිබෙන අභියෝග තේරුම් අරගෙන අපේ ජීවිත අපි සකස් කරගන්න ඕන දරුවනේ සෑම විටම අපි කොහොමද යහපත් රටක යහපත් සමාජයක යහපත් චරිතයක් ඇතුව ගොඩනැගෙන්නේ කියලා. ත්‍රිපිටකාභී වන්දනා සත්‍ය ප්‍රකාශයට පත් කළා වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල යුනෙස්කෝ ආයතනය විසින් ත්‍රිපිටකය ලෝක උරුමයක් වශයෙන් පිළිගන්වන තත්ත්වයට පත් කරන්න ඒ කටයුතු මේ වෙන විට සකස් කරලා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එහි වැදගත් අවස්ථාවක් තමයි හෙට දවස. ඓතිහාසික උතුම් ශ්‍රී දළදා වහන්සේ ඉදිරිපිට පැවැත්වෙන ඒ උතුම් පුණ්‍ය කටයුත්තේදී අපි විශ්වාස කරනවා මෙතනින් එහාට ඒ සඳහා අපි තබන සෑම පියවරක්ම අපේ බෞද්ධ සමාජය තුළත් ලෝකය තුළත් අන්තර්ජාතික වශයෙන් විශාල ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කිරීමේ පරිවර්තනීය යුගයක ප්‍රවේශයක් සහ ආරම්භයක් කියලා මම විශ්වාස කරනවා. මහා සංඝරත්නයේද මහජන නියෝජිතින් හා සැදැවතුන් විශාල පිරිසක්ද මෙම පුණ්‍යෝත්සවයේ තෙක්ව සිටියා. ඩී.ඒ. සේනානායක මැතිතුමාගේ ප්‍රතිපත්ති වත්මන් රජයේද ඒ අයුරින්ම අනුගමනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඩී.ඒ. සේනානායක ගුණසමරු උළෙලට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. 1884 වසරේ මීරිකම බෝතලේ වලව්වේදී උපත ලැබූ ඩී.ඒ. සේනානායක මහතා මෙරට ප්‍රථම අග්‍රාමාත්‍යවරයා බවට පත් වුණා. ලංකා ජාතික සංගමය ආරම්භ කරමින් සමස්ත ජාතියම අවදි කිරීමට ඩී.ඒ. සේනානායක මැතිතුමාට හැකියාව ලැබුණා. ඉංග්‍රීසි ආධිපත්‍යයෙන් ජාතිය බේරා ගැනීම සඳහා එතුමා විශිෂ්ට කාර්යභාරයක් ඉටු කළා. රජරට එලිපෙහෙලි කරමින් ගොවිජන ව්‍යාපාර බිහි කළ ඩී.ඒ. සේනානායක මැතිතුමා කෘෂිකාර්මික නවෝදයටද උරදුන්නා. මහාමාන්‍ය ඩී.ඒ. සේනානායක මැතිතුමාගේ ගුණසමරු උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්ත්‍ර පරිශ්‍රයේදී පැවැත්වුණේ. කථානායක කරු ජයසූරිය මහතා මෙන්ම මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද සේනානායක මහතාගේ පවුලේ ඥාතීන්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. ඩී.ඒස්. සේනානායක මැතිතුමාගේ ගුණ සමරන අවස්ථාවේදී එතුමා ගැන කරුණු ගණනාවක් සඳහන් කරලා තිබෙනවා. එතුමා එදා ආසියාවේ නායකයෙක්. එතුමා නිදහස් ලංකාවේ නායකයෙක් හැටියට මතක තියාගන්න එතුමාට තමයි ඉස්සෙල්ලම කලාපීය නායක මුණ ගැහුනේ. කොළඹ සැලැස්ම කරේ එතුමා යටතේ. එතුමාගේ අරමුණ උනේ අපේ නිදහස, අපේ පරමාධිපත්‍ය ආරක්ෂා කරගෙන මිත්‍රත්වයෙන් හැම රටවල් එක්කම යන්න. මේ මිත්‍රත්වය බටහිරයි ආසියාවයි දෙකම එක්ක තියාගෙන එතුමාට ඉදිරියට යන්න පුළුවන් වුණා. ඒ වගකීම තමයි
අද අපි ඉෂ්ට කරන්නේ. එතුමාගේ ප්‍රතිපත්තිය අපි බාර අරගෙන තියෙනවා. ඒක පෙවුනා ඊයේ අදයි. විශේෂයෙන්ම මේ රටට වුමනා කියලා කිව්වහම අන්තර්ජාතික යුද්ධ අධිකරණය අපේ විදේශ ඇමතුමක් මේක වුමනා නැහැ. අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අපිට ස්වාධීන අධිකරණයක් තියෙනවා. ඒක ජාත්‍යන්තරයෙන් පිළිඅරගෙන තියෙනවා. අපිට ඒක පිළිගන්න බෑ කියලා. ඒ කොච්චර ඒක සාර්ථක වුණාද කිව්වොත් අද අපි අනික් රටවල් කීපයක් ඉදිරිපත් කරපු ඒ යෝජනාව නිතරංගයෙන් සම්මත වුණා. එදා ලංකා ආණ්ඩුව එතනින් තමයි පැහැදිලි කරේ නැහැ කොහොමද මේක කරන්නේ කියලා. ඒගොල්ලෝ එකඟ වුණා ජාත්‍යන්තරයට යන්න. යුද්ධ අධිකරණයට යන්න. අපේ නායකයෝ ලන්ඩන් වලින් පැනගෙන ආවා මේ තවසෙම්ම නඩු තීන්දුවෙන්ට ඉස්සෙල්ලා. අපි ආ බාර අරගෙන අපි කිව්වා 2015. කවුරු හරි වැරද්දක් කළා තියෙනවා නම් අනුවිරයක් හරි තස්තවාදීක රෝණෙක් කෙනෙක් අපිට පුළුවන් මෙහෙ නඩු දාන්න. අපිට වුණා නෑ. ඇත්ත වශයෙන් මොකද්ද අපි කළා තියෙන්නේ? අපි කළා තියෙන්නේ අපේ රණවිරුවන් එක්සත් ජාතීන්ගේ සාමහමුදාව හැටියට මාලි රටට එවලා තියෙනවා. දැන් අපේ අවධානය යොමු වෙන්න ඕනේ එක බලඇණියක් නෙමෙයි සම්පූර්ණ බ්‍රිගේඩ් එකක්. ඔය සාමහමුදා වැඩවලට ගෙනෙන අපේ ඉල්ලීම තියෙනවා. අන්න ඒකයි අපි කළේ තියෙන්නේ. ඒ තමයි DSN එක මැතුමා අපි ඉගෙන ගත්තා. DS සේනානායක මහතාගේ ගුණ සමර උළෙලේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව ප්‍රවෘත්ති විකාශයෙන් පසුව බලාපොරොත්තු වන්න. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා පළමු ජංගම සේවය මාතර වැලිගමදී හෙට ආරම්භ කෙරෙනවා. මෙරට විවසායකින් වැඩි වශයෙන් බිහි කිරීමේ අරමුණින් ආරම්භ කළ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට මෙවර අයවැයෙන්ද විශාල ශක්තියක් එක් කර තිබෙනවා. ඒ අනුව දිවයින පුරා ජංගම සේවා පවත්වමින් ආයෝජකින් දිරිගැන්වීමට නියමිතයි. ස්වයන් රැකියාවක් ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන තරුණ ප්‍රජාවට සහන පොලි අනුපාතය යටතේ අරමුදල් සැපයීම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. මේ අනුව හිට වැලිගම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ජංගම සේවාව පැවැත්වෙනු ඇති. වරකාපුල පැවති මද්‍රව්‍ය විරෝධී පාගමනකදී පිහි ඇනුමකට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටි උප පොලිස් පරීක්ෂක උපාලි සමරසේකර මහතා අද ජීවිතක්ෂයට පත් වුණා. ඒ මහතා පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ. පෙබරවාරි 21 වෙනිදා වරකපොල පොලිස් සසමේදී ග්‍රාම ශක්ති ව්‍යාපෘතිය අතරතුරදී මත් විරෝධී පාගමනක් පැවැත්වුණා. ඒ මත් විරෝධී පාගමනට පාසල් සිසුන්ද සමග සහභාගී වෙලා හිටියා වරකපොල පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක පාලි සමරසේකර නිලධාරි. මේ නිලධාරියා එහි පැමිණි පුද්ගලයෙකුගේ පිහි පාරකින් බරපතල තුවාල ලැබුවා. ඔහු මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී අද ජීවිතක්ෂයට පත් වුණා. නිලධාරියා සිදු කරන ලද රාජකාරිය සැලකිල්ලටගෙන පොලිස්පතිතුමා පොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීමටත් කටයුතු කළා. ඒ වගේම මේ මනුෂ්‍ය ඝාතනය සිදු කරන ලද සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුව අප්‍රේල් 5 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ත්‍රිපිටකාභිවන්දනා පුණ්‍යෝත්සවය වෙනුවෙන් දිවයින පුරා තවදුරටත් විවිධ ආගමික වැඩසටහන් පැවැත්වෙනවා. ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ක්‍රියාත්මක එම වැඩසටහන්වලට සැදැහැවතුන් විශාල වශයෙන් එක්ව සිටින අයුරු දැකගත හැකි. සුනිර්මල බුද්ධ භාෂිතය ත්‍රිපිටකය ලෝ උරුමයක්ව සුතිලෙන්නට කෙරෙන උත්තුංග ප්‍රාර්ථනාව. ත්‍රිපිටකාභිවන්දනා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික මහෝත්සවය මාර්තු මස 23 වැනිදා සවස 2ට ශ්‍රී දළදා මහමළුවේදී. රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී ත්‍රිපිටකාභි වන්දනා සතිය නිමිත්තෙන් ධර්ම දේශනාවක් පැවැත්වුණා. රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දීමෙන් අනතුරුවයි එය පැවැත්වුණේ. පූජ්‍ය දියසින්පුර විමල ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව පැවැත් වූ අතර අමාත්‍යංශ ලේකම් ජේජේ රත්නසිරි මහතා ඇතුළු පිරිසක් ධර්ම ශ්‍රවණයට එක්ව සිටියා. ත්‍රිපිටකාභි වන්දනා සතියේ නිමිත්තෙන් පාදුක්ක නගරයේදී පිණ්ඩපාත චාරිකාවක් පැවැත්වුණා. පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා පොලිසිය එක්වයි එය සංවිධානය කර තිබුණේ. මාහිංගල ශ්‍රී ඥානවිමල සංඝිකාරාම විහාරස්ථානයේට මහා සංඝරත්නය වැඩම කරවීමෙන් අනතුරුව දන් පිරිනැමීම සිදුවුණා. ත්‍රිපිටකාභි වන්දනා සතියේ නිමිත්තෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිසරයේදීද ධර්ම දේශනාවක් පැවැත්වුණා.
පූජ්‍ය මහාචාර්ය අක්මීමන ධර්මපාල ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව පැවැත්වූයේ. දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. ජයල නගර සභාවේ මෙහෙයවීමෙන්ද ධර්ම දේශනාවක් පැවැත්වුණා. නගරාධිපති ශම්මික ඩයස් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ඊට එක්ව සිටියා. අයවැය කාරක සභා විවාදයේ 8 වන දිනය අදයි. කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ දීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට අයත් වැයශීර්ෂ 6ක් පිළිබඳ විවාදය අද දිනේදී පැවැත්වුණා. පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් රැසක් මෙහිදී අදහස් පළ කළා. අපේ පළාත්වල වී විකුණන්න තැනක් නැහැ. ආණ්ඩුව වී ගන්නෙ නැහැ. කළු කඩේට උමන හැටියට වී ගන්න ඉඩ දීලා තියෙනවා. මේ කන්නේ හොඳ අස්වැන්නක් අපි ලබලා තියෙනවා. මේ අස්වැන්න විකුණ ගන්න බැරි වුණොත් මේ මිනිස්සු ගොවිතැනෙන් ඉවත් වෙනවා. ලංකාවේ වී ගබඩා 210ක් වී අලෙවි මණ්ඩලයේ සතුව තියෙනවා. ඒත් 210ම දැන් විවෘත කරලා තියෙන්නේ. නාඩු කිලෝ එකක් 28යි, සම්බ කිලෝ එකක් 41යි. දැනට මෙට්‍රික් ටොන් 28000ක් අරන් තියෙනවා. අද වෙනකොට ලංකාවේ ගබඩා සියල්ලම වී අලෙවි මණ්ඩලයේ. දීවර අපනයනයේ 114කින් මේ වෙනකොට වර්ධනය වෙලා ඇමරිකානු ඩොලර් 290ක වැනි විශාල මුදලක් අපේ දීවර කර්මාන්තය තුලින් මේ රටට ලබා ගැනීම මං හිතන්නේ අපේ විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස සලකනවා. අපේ බැසිල් රාජපක්ෂු උන්නේ ගිවිසුමක් අත්සන් කළා. ඕස්ට්‍රේලියාවේ නිව්සීලන්ත ජර්සි හරක් මම ගත්තා. ඔය හරක අසාර්ථකයි. ඒ වෙලාවේ ඒ ගිවිසුම තුල ඒ හරක් එක නොගත්තොත් අපිට මිලියන 800ක් ඉතින් විශාල මුදලක් වඳි ගන්න ඕන. මේ රටේ ගැමියාගේ ආර්ථික දිනුව අපි පිටරට කිරි බොන්න ඕන නෑ. අපේ රටේ තත්ත්වය තමයි ආණ්ඩු වෙනස් වෙනකොට නෙමෙයි, ඇමතිවරයා වෙනස් වෙනකොට එකම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙනස් වෙනවා. ජාතික ප්‍රතිපත්ති සකස් වෙලා තිබුණේ නැහැ හරියාකාර. මං හිතනවා මේ අමාත්‍යාංශ දෙකටම ඉදිරියේදී හොඳ අමාත්‍යතුමෙක් ඉන්න, එතුමාට පුළුවන්කම ලැබෙනවා මේ රාජ්‍ය අමාත්‍යවරුත් එක්ක එකතු වෙලා මේ ජාතික ප්‍රතිපත්ති ටික එලි දක්වලා රට ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙල දියත් කරන්න. මේ නිෂ්පාදනය කරන මස්යන් බෙදා හැරීමට ප්‍රවාහනය කිරීමට කිසිදු ආකාරයක නිශ්චිත ප්‍රතිපත්තියක් නැති නිසා අද බොහෝ අයට මාළු කෑල්ලක්වත් තුන් වේලෙ එක වේලකටවත් කන්න බැහැ කියන එක අමාත්‍යරුන්ගේ අවධානයට යොමු කරනවා. අපේ ප්‍රදේශවල ගත්තොත් තක්කාලි කඩන කාලෙට වෙළඳපොළට ගෙනියන්නේ නැහැ ගරුවම. ඒ වගේම වොන්චි කැඩෙන කාලෙට වෙළඳපොළට ගෙනියන්නේ නැහැ. මම දකිනවා මේ විවිධාංගීකරණයේ තියෙන දුර්වලතාවය. අපි ඇයි මෙන්න මේ කියන කාරණයට අවශ්‍ය කරන වැඩපිළිවෙළ නිර්මාණය කරන්නේ? අපේ බලාපොරොත්තුව මහකන්නේ අස්වැන්න මෙට්‍රික් ටොන් 30 ලක්ෂයක් පමණ අපි බලාපොරොත්තු වෙනවා. ගිය මහකන්නේ වී ගොවියට සහතික මිලක් දෙන්න කටයුතු කරා. කොයි ඇමතිවරු වෙනස් වුණත්, කොයි ලේකම්වරු වෙනස් වුණත් ජාතික ප්‍රතිපත්තියක් තුළ මේ අමාත්‍යංශයේ මේ රටට වැඩ කරන්න ඕන අමාත්‍යංශයක්. ඒ නිසා මේ සඳහා දීර්ඝකාලීන වැඩපිළිවෙලක් අදලා අද අවශ්‍ය මුදල් දෙන්න ඕන. තමන්ගේ ජීවිතේ සරු කරගන්න ඊළඟ පියවරක් තියන්න පුළුවන් ආකාරයට මේ රටේ වීගොතන දියුණු වෙන්න මේ ඒ අවශ්‍ය නවීන ක්‍රමවේදයන්, නවීන බීජ හඳුන්වා දීලා, නවීන යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීලා යන ක්‍රමවේදයේ යම් වේගයේ අඩුකමක් තියෙනවා. අප සමහරු බලාපොරොත්තු වෙනවා මේ විපක්ෂයේ හිටියාම හැම දෙයකටම විරුද්ධ වෙන්න ඕන කියන කාරණා. ඒක තමයි ඉතිහාස සිද්ධ වෙච්ච දේ. හැබැයි අපේ પરම්පරාවට මේ දේ වෙන්න ඕන කමක් නැහැ. අපේ પરම්පරාවට හොඳ හොඳ විදියට දකින්නත්, නරක නරක විදියට දකින්නත් මේක තමයි අපේ බලාපොරොත්තුව. ඒ නිසා අපට අවශ්‍ය කරන්නේ මැතිවරණ කාලයේදී ප්‍රතිපත්තිමය විවේචනයත්, ඒ මැතිවරණ ඉවර වුණාට පස්සේ කවුද ජයග්‍රහණය කරන්නේ, කවුද විපක්ෂයට යන්නේ, දෙගොල්ල එකතුලට හදන යුගයක් තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. අපි හැමෝගෙම බලාපොරොත්තුව තියෙන ඒ සම්බන්ධයෙන් සියලු අදහස් ගොනු කරගෙන අඩුපාඩු වෙලා තියෙනවා නම් ඒ සියල්ල සපුරලා ඉවරලා අපි රටක් හැටියට ඉස්සරහට යා යුතුයි කියන තැන තමයි අපි සියලු දෙනා ඉන්නේ, ආණ්ඩු පක්ෂෙත් විපක්ෂෙත්. ඉන්දියාවේ වගේ රටවල්වල ගෘහස්ත වී වේලන යන්ත්‍ර ලබා දීලා තිනවා. අපි අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා ඒ ක්‍රමවේදයක්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ගොවි සංවිධාන මට්ටමේ මංගල සමරවීර මැතිතුමාගේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ඒ අවශ්‍ය යන්ත්‍ර ගැනීමට ඉතාමත් අඩු පොලියක් යටතේ ගොවි මහතුරුන්ට ඒ සම්බන්ධිත අවශ්‍ය සහන ලබා දෙන්න අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ගම්පහ මාකේ විට නෙළුම් විල ව්‍යාපෘතියට ඉඩම් නිසි පරිදි පවරා නොගැරීම හේතුවෙන් මහජන මුදල් අපතේ යාමෙන් ව්‍යාපෘතිය අතරමඟ නවතා දමා තිබෙනවා. මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන ලෙසයි ප්‍රදේශවාසීන්ලා අසිරින්නේ. අද අවධාරණය ඒ වෙනුවෙන් ඇවිදින මන්තිරුවක් සහ තව ළමා උද්‍යානයක් වගේ කීපයක් මුල් කරගෙන මේ ව්‍යාපෘතිය සකස් කරගෙන ආරම්භ කළා. මේ වෙනතෙක් අද ඒ ව්‍යාපෘතිය වල් වැදිලා කැලෑවට ගිහිල්ලා දැන් අපචාර වගේ දේවල් වලට තෝතැන්නක් බවට පත් වෙලා තියෙනවා.
සංවර්ධිත හොඳ සැලැස්මක් තිබුණා. ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න හම්බුන්නේ නැහැ මේ දේශපාලන ආරවුල් නිසා. කවුරුවත් මේ බලධාරීන් මේකට අත ගහන්නේ නැහැ. මේක අපිට ක්‍රීඩා පිටියක් නැහැ. ඉතින් බලධාරීන් නිදිද කියලා අහන්න තමයි අපිට තියෙන්නේ. මේ ව්‍යාපෘති ඉවරයක් කරලා මේ ජනතාවට ලබා දෙන්න කියලා ගරු ජනාධිපතිතුමාගෙනුත් රජෙනුත් ඉල්ලා සිටිනවා. අපිට ඕන මේක හොඳට ඇවිදින මන්තිරුවක් හදලා ළමයිට සෙල්ලම් කරන්නේ ක්‍රීඩා පිටිය හදලා ජනතාවේ ප්‍රයෝජනෙට ලබා දෙන්න කියලා ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. බලාපොරොත්තු වෙන්නේ මේ දේ ඉක්මන්ඩිටින් මේ ආණ්ඩුවෙන් මේ හදලා නිම කරලා ජනතාවට බාර දුන්නොත් හොඳයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. අපිට දේශපාලනේ වැඩක් නැහැ. මේ වැඩේ කවුරු හරි කමන්නේ නැහැ ප්‍රමුඛත්වයේ අරගෙන කරන්නයි ඕන. හොරු කුඩුකාරයෝ ඔක්කොම මේකට එනවා. ඒව බලන්න කවුරුත් නැහැ. 2015 යහපාලන ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ අපි මේක ගැන සොයා බැලුවා. ඒ අවස්ථාවේ අපිට දැනගන්න ලැබුණා ගම්පහ පාදේශ ලේකම්තුමිය හිටපු ලේකම්තුමියත් ඒ වගේම ගම්පහ පාදේශ සභාවේ ලේකම්තුමිය අපිට ප්‍රකාශ කරලා හිටියා මේක නිසි ආකාරයෙන් පවරාගෙන නැහැ කියන එක. ඉතින් පස්සේ තමයි මේ සංවර්ධන කටයුතු අඩාලුනේ ප්‍රදේශීය මන්ත්‍රීවරයා හැටියට මට තමයි මේ චෝදනාව එල්ල කරන්නේ. නිසි ආකාර නිත්‍යානුකූලව පවරගෙන මේ කටයුත්ත කරන්න මම හිතන්නේ ඒක අදාළ නිලධාරීන්ගේ බලධාරීන්ගේ අවධානයට යොමු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය පිළිබඳ ඇතමුන් අසත්‍ය ප්‍රචාර ගෙන යන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. ජනතා හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. අපේ 1967න් පස්සේ අපේ රටේ කිසිම තෙල් පිරිපහදුවක් හැදිලා නැහැ. හම්බන්තොට වරාය හදන්න ගියා මුදල වගේ තුන් ගුණයක් මේ තෙල් පිරිපහදුව සඳහා ආයෝජනය කරනවා. මේකේ ප්‍රධාන ආයෝජක සිංගප්පූරු සමාගම. ඔහුට සහාය පළ කරලා ඕමාන් සමාගමක් ඔහුත් එක්ක එකතු වෙලා වැඩ කරන්න ඔවුන්ගේ අභිප්‍රාය පළ කරලා තියෙනවා. ප්‍රධාන ආයෝජකයා දැනටමත් ඩොලර් මිලියන 4ක් අපේ ආයෝජන මණ්ඩලයට ගෙවිය යුතුව තියෙනවා. ඒකෙන් 10%ක් ගෙවලා ඉවරයි. දැනට භූමියේ වැඩ කටයුතු ආරම්භ කරලා ඉවරයි. මේ සියලුම මාධ්‍ය ආයතනවලට මම ඉල්ලා සිටිනවා අනිද්දා දිනේ හම්බන්තොට එන්න. හම්බන්තොට අපි ආපුවාම අපි ඔයගොල්ලන්ට කවුද ආයෝජනය කරන්න කියන එක බලාගන්න, ඒගොල්ලන්ට දැකගන්න අවශ්‍ය කටයුතු කරන්න. සමහර දේශපාලඥයින්ට මේ ව්‍යාපෘතිය දිරව ගන්න බෑ. සිමෙන්ති කර්මාන්ත ශාලා ඩොලර් මිලියන 75ක් අපේ ශ්‍රී ලාංකික ආයෝජක එක්ක ආයෝජනය කරන්නේ. මොකද හම්බන්තොට දිනු කරන්න වැඩ පිළිලක් තිබුණ නැති අයට හම්බන්තොට දිනු වෙනවා දකිද්දී හම්බන්තොට ආයෝජන ගලවාගෙන යනවා දකිද්දී එයාට විඳව ගන්න බෑ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා අපි ගෙනල්ලා තියෙන සුදුවලියෙක් නෙමෙයි. පැහැදිලිවම මාස 44ක් ඇතුළත තෙල් පිරිපහදුවේ වැඩකටයුතු අවසන් වෙනවා. තරුණිය විස්මිත හැකියාවන් ලෝකයට හඳුන්වා දෙන යූත් විත් ටැලන්ට් තර්ඩ් ජෙනරේෂන් අවසන් මහා තරගය සඳහා තරගකරුවන් 6 දිනකු මේ වන විට සුදුසුකම් ලබා සිටිනවා. ජාතික තරුණ සේවා සභාව සහ ITN එක්වයි යූත් විත් ටැලන්ට් රියැලිටි ඔබට තිළිණ කරන්නේ. වසර තුනක් පුරා මෙරට අතිවිශිෂ්ටයින් විශ්වවන්තින් බවට පත් කරන්නට යූත් විත් ටැලන්ට් රියැලිටිට හැකි වුණා. එහි අවසන් පූර්ව තරග දෙකක් පවතුණා. එමගින් තරගකරුවන් අවසන් සංචිතය සඳහා තෝරා ගැනුණා. එම සංචිතය තුළිනුයි මෙම තරගකරුවන් 6 දෙනා තේරීපත් වුණේ. සයිෆුල් යමීන්, බීට් කිලර්, එස්.පී. සුමසිංහ, රුවන් චාමර, හැනිබද මැජික් කොරියා හා මොහොමඩ් ප්‍රයාත් එම වාසනාවන්තයින් වනවා. හිට රාත්‍රී 9ට පැවැත්වෙන යූත් විත් ටැලන්ට් වයිල්ඩ් කාඩ් වටින් තවත් වාසනාවන්තයෙකු වූ වාසනාවන්තයෙකුට අවසන් මහා තරගයට එක්වීමට වාසනාව උදා වනවා. යූත් විත් ටැලන්ට්. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk